අයිබෝන් සුබ උදෑසනක් වේවා දයාබර දූ දරුවනි අදින පොදු සාහිත්‍ය පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉදිරිපත් වන ඔබට විද්‍යා විෂය ශාස්ත්‍රයෙන් අද දින අපි හිතුවා රසායනික විද්‍යාව විෂයට අදාළ වන සාන්ද්‍රණ මෞලික ස්කන්ධ පිළිබඳ යම් අධ්‍යයනයක නිරත වෙන්න ඉතින් ඔබට මතක ඇති අපි කලිනුත් කතා කරා මේ පදාර්ථ ඒ වගේම පරමාණු අණු පිළිබඳ යම් යම් කරුණු දැන් අපි බලමු තව ටිකක් මේ ගැනම අපි විමසිල්ලෙන් මේ මෞලික ස්කන්ධයක් සහ සාන්ද්‍රණයක් කියන මේ පදත් එක්ක යෙදෙන යම් යම් සංසිද්ධි මොනවද කියලා දැන් ඔබට ඇති පරමාණුවක් නැත්නම් පදාර්ථයක් අරගත්තොත් නැත්නම් මූලද්‍රව්‍යයක් කියන මේ සරල අංශුව අරගත්තොත් මේ වගේ තියෙනවා ස්කන්ධ ක්‍රමාංකයකුත් පරමාණුක ක්‍රමාංකයකුත් අපි පොඩ්ඩක් තිරේ දිස්සෙන රූපයත් එක්කම යමු එහෙමනම් මේ බලන්න තිරේ දිස්සෙනවා මූලද්‍රව්‍යයක අපි හිතමු කාබන් C කියන මූලද්‍රව්‍ය ගන්නකො ස්කන්ධ ක්‍රමාංකයක් පරමාණුක ක්‍රමාංකයක් දීන සම්මත ආකාරය ඔබ මීට පෙර දන්නවා ඒ වගේම ඇලුමිනියම් වල ස්කන්ධ ක්‍රමාංකයක් පරමාණුක ක්‍රමාංකයක් ඔබ දන්නවා ස්කන්ධ ක්‍රමාංකය කිව්වහම පරමාණුක තියෙන ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල එකතුව ඉතින් මේ ආකාරයට අපට පුළුවන් ස්කන්ධ ක්‍රමාංක විද්‍යාඥයන් අපට පෙරීම් කරලා තිනෝ ඒ අනුසාරයෙන් අපි මේවා මේ ආකාරයට අපි නිර්වචනය කරගන්නවා එතකොට අපි බලමු මේ ස්කන්ධ ක්‍රමාංකයක් ඔව් ඊළඟට දැන් එතකොට සාමාන්‍ය පරමාණුක ලියන සම්මත ආකාරය තමයි ඔබ එදුටුවේ ඉතින් අපි තව බලමු ඒ සඳහා අභ්‍යාසයක් විදිහට මේ බලන්න දැන් තිරේ පේනවා මේ x කියන සම්මත මූලද්‍රව්‍යයක් නෙවෙයි මූලද්‍රව්‍යක අපි හිතමු දීලා තියනවා කියලා මෙන්න මේ වගේ ආකාරයට ලියලා ඒ කියන්නේ පරමාණුක ක්‍රමාංකය සහ ස්කන්ධ ක්‍රමාංකය ලියන ක්‍රමයක් තියෙනවනේ ඒ ක්‍රමයට ලියලා තමයි මෙතන මේ x කියන මූලද්‍රව්‍ය පිළිබඳ දකින්න ලැබෙන්නේ. ඉතින් මෙතනදී මෙන්න මේවා ටික අපි මේ විදිහ ප්‍රශ්නිකදී දැනගන්න අවශ්‍ය මොනවද මූලද්‍රව්‍ය නම මොකද්ද? පරමාණුක ක්‍රමාංකය ඒ වගේ මේ මෙතන දීලා තියෙනවා කොටස් ටික. අපි දැන් බලමු මෙහෙම දුන්නොත් x කියන මූලද්‍රව්‍ය පරමාණුක ක්‍රමාංකය ස්කන්ධ ක්‍රමාංකය දීලා මේ අහන ප්‍රශ්න වලට මොනවද පිළිතුරු කියලා. මේ බලන්න එහෙනම් මෙන්න අපිට පිළිතුරු විදිහට ලියන්න පුළුවන් මූලද්‍රව්‍ය නම. ඔව් ඊළඟට පරමාණුක ක්‍රමාංකය ඉලෙක්ට්‍රෝන ගණන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ස්කන්ධ ක්‍රමාංකය නියුට්‍රෝන ගණන මේක ඉතාම සරලයි ඒත් ඔබට නැවත මතක් කර ගැනීමට අවශ්‍ය නිසා මේවා පිළිබඳ පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඔව් ඊළඟට දැන් මේ මූලද්‍රව්‍ය එතකොට හැදිලා තියෙන්නේ පරමාණුවල ව්‍යුහය සම්බන්ධ කරගෙන තමයි මෙන්න මේ විදිහට ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ඒ වගේම ස්කන්ධ ක්‍රමාංක පරමාණුක ක්‍රමාංක කියන මේ පද ටික පිළිබඳව ඔබ දැනගෙන ඉන්න අවශ්‍ය වෙන්නේ. ඔව් ඊළඟට බලන්න දැන් මේ පරමාණුක ස්කන්ධය මනින දැන් සාමාන්‍යයෙන් අපි විවිධ ද්‍රව්‍යවල ස්කන්ධ මනිනවා. අද සාමාන්‍ය ජීවිතයේදී අපි දෙයක ස්කන්ධය මනගන්න යොදා ගන්නවා කිලෝග්‍රෑම්. ඒ වගේම මේ පරමාණු කියන කිතාම කුඩා අංශුවක්නේ. ඒ වුණත් ඒ පරමාණුකත් ස්කන්ධය මනගන්න ඕන. ඉතින් පරමාණුකවක ස්කන්ධය මැනීමට යොදා ගන්නවා පරමාණුක ස්කන්ධ ඒකකය. මේ පරමාණුක ස්කන්ධ ඒකකයේ විදිහට අපි භාවිතා කරන්නේ කාබන් 6 12 සමස්ථානික පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකක් කියන මෙන්න මේ සම්බන්ධය. පරමාණුක ස්කන්ධය මනින්න පාවිච්චි කරනවා ඒකකයක්. ඒ ඒකකය මොකක්ද? කාබන් 6 12 අපි ලියන්නේ ආකාරයටයි කාබන් 6 12 සමස්ථානික පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකක්. එහෙමනම් ඊළඟට අනිත් පදය තමයි අපි මෙතනදී දැනගන්න තියෙන සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ මොකද්ද කියලා. දැන් මේ සාපේක්ෂ කියන වචනින්ම තේරෙනවා යමකට යමක් අණුව ඊට අනුරූපව අනිත් දේ කියන එකයි. එහෙනම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය අර පරමාණුක ස්කන්ධ ඒකකය මෙන් කීවරයක්ද කියන එකයි. දැන් ඔබ දන්නවා මොකද්ද මේ පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ කියලා. 6 12 කාබන් සමස්ථානික පරමාණුක ස්කන්ධයෙන් 12න් එක.
ඉතින් මේ පිළිබඳව දැනගන්න ඕන මොකද අපිට ප්‍රශ්නෙකදී පිළිතුරක් ලියනකොට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කිව්වහම මෙහෙම ලියන්න ඔබ දැනගෙන ඉන්න ඕන ඊළඟට බලන්න සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මේව හැම වෙලාවෙම අපිට ගැටළු වලදී අහන්නේ නැහැ එහෙම නැත්නම් ප්‍රශ්න වලට දෙන්නේ නැහැ ඒ වුණත් ඔබට අවබෝධයක් තියෙන්න ඕන මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කොහොමද ගන්න කියන එක ඔබ හොඳටම දැනට දන්නවා මේ සෝඩියම් කියන මූලද්‍රව්‍ය පරමාණුවක් ගත්තාම නියෂ්ටියේ තියෙනවා ප්‍රෝටෝන 11ක් න්‍යූට්‍රෝන 12ක් තියෙනවානේ එහෙනම් එහි ස්කන්ධය පරමාණුයේ ස්කන්ධය ගත්තාම 23ක් කියන එක පිළිබඳව අපි දැනට දන්නවා ඉතින් මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ අර කාබන් 6 12 සමස්ථානික පරමාණුයේ ස්කන්ධයෙන් 12න් එකක් වගේ සෝඩියම් පරමාණුක ස්කන්ධය කොපමණද කියන එකනේ එහෙනම් අපිට ඒක මෙන්න මේ ආකාරයට ලියන්න පුළුවන් මේවා ගොඩාක්ම මේ ගැඹුරින් මතක තියාගන්න ඕනි කියලා එහෙම කරදර වෙන්න එපා කලබල වෙන්න එපා මේ විදිහටයි ගන්න කියන එක පෙන්වන්නයි ඔබට මේ සමීකරණය පෙන්වන්නේ ඊළඟට බලන්න දැන් අපිට මෙහෙම ලියන්න පුළුවන් එහෙනම් අපිට දැන් ඊළඟ පියවරේදී ලියන්න පුළුවන් නේද මේ විදිහට ඇයි මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය කියන්නේ 23යිනේ බෙදීම කාබන් 6 12 පරමාණුක ස්කන්ධය කීයද 12යි ඒ 12 ආවි කොහෙන්ද කාබන් වල නියෂ්ටියේ තියෙනවා ප්‍රෝටෝන 6යි න්‍යූට්‍රෝන 6යි ඒක නිසානේ 12 එතකොට මේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එක එහෙනම් 12 වැඩි කිරීම 12න් එක එහෙමනම් මොකද්ද අපිට ඊළඟ පියවරේ ලියන්න පුළුවන් 23ක් ඇයි 12 වැඩි කිරීම 12න් එක කියන්නේ 1යිනි සුළු කරාම එතකොට 23 බෙදීම 1 කියන්නේ 23 ඉතින් ඔය ආකාරයට තමයි අපිට ආදේශ කරගෙන සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න පුළුවන්. හැබැයි ඉතින් මෙහෙම හැම පරමාණුකම සාපේක්ෂ පරමාණුක ස්කන්ධවත් සංයෝගවල සාපේක්ෂ අණුක ස්කන්ධවත් ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට නිකන් දැනගන්න විතරයි මේ පිළිබඳ කිව්වේ. අපි දන්නවා පරමාණුක ස්කන්ධය කිව්වහම න්‍යූට්‍රෝන සහ ප්‍රෝටෝන වල එකතු අරගන්නවා. ඒක අපිට වගුව තියෙනවා ඔබල පෙළ පොතේ භාවිතා කරන ඒ නිසා ඒ වගුව බැලුවම අපිට ඒ පිළිබඳව දැනුමක් ලබා ගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට බලමු එහෙමනම් මේ සාපේක්ෂ අණුක ස්කන්ධය මොකද්ද කියලා. තිරේ දිහා බලන්න පොඩ්ඩක්. දැන් මෙතනදිත් මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුක ස්කන්ධය. දැන් ඔබට උතනදී ටිකක් මතකයට ගන්න වෙනවා මොකද්ද මේ මූලද්‍රව්‍ය අණු කියන්නේ කියලානේ. දැන් අපි දන්නවා සාමාන්‍ය මූලද්‍රව්‍ය වල තියෙන පරමාණුනේ. දැන් මෙතන කියනවා මූලද්‍රව්‍ය හෝ සංයෝග අණු කියලා. මූලද්‍රව්‍ය අණු කිව්වහම ඔව් ඔබට මතක ඇති දැන් ඔක්සිජන් ගත්තහම මූලද්‍රව්‍ය අණුවක්. මොකද අපි ඔක්සිජන් ලියන්නේ O2 කියලා. ඔක්සිජන් වායුවක් එයට තියෙන්න බෑ පරමාණු ආකාරයට සාමාන්‍ය වාතයේ තියෙන්න බෑ තියෙන්නේ අණු විදිහට එතකොට අන්න මූලද්‍රව්‍ය අණු තව උදාහරණයක් ගත්තොත් ක්ලෝරීන් තවත් උදාහරණයක් ගත්තොත් හයිඩ්‍රජන් ඉතින් මේවා මූලද්‍රව්‍ය අණු එහෙමත් නැත්නම් සංයෝග සංයෝගවල තියෙන්නේ අණුනේ අණුක ස්කන්ධය බෙදන්න ඕන මොකෙන්ද අර කාබන් 6 12 සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් එක ඉතින් අර කලින් වගේමයි එහෙම සාපේක්ෂ අණුක ස්කන්ධය අපිට ලියන්න පුළුවන් ඊළඟට අපි බලමු මේ කොයි විදිහටද කියලා මේ සංයෝගයක නැත්නම් සංයෝග අණුවක ස්කන්ධය ගණනය කරගන්නේ ඔව් අපි අරගත්තොත් එහෙම දැන් දත්තේ විදිහට මේව කටපාඩම් කරන්න ඕනේ කාබන් වල දීලා තිනවා 12යි ඔක්සිජන් 16යි මේ මොනවද සාපේක්ෂ පරමාණුක ස්කන්ධ නයිට්‍රජන් 14යි හයිඩ්‍රජන් 1යි ඒක දත්තේ හැටියට දෙනවා දැන් අපිට අවශ්‍ය මේක ගණනය කරන රටාව හඳුනා ගන්න එහෙනම් සූත්‍රයේ ඊට පස්සේ නිවැරදි සූත්‍රය අපට අවශ්‍යයි එහෙනම් සූත්‍රයේ දීලා තිනවන ගැටලුවක් නැහැ නැත්නම් අපි නිවැරදි සූත්‍රය අපට අවශ්‍යයි නැත්නම් අපිට මේ ගණනේදී නිවැරදි සාපේක්ෂ අණුක ස්කන්ධ ගණනය වෙන්නේ නැහැ දැන් බලන්න යූරියා සඳහා තියෙන සංයෝගී සූත්‍රයේ CO NH2 twice කියන තිරේ දිස්සෙන අන්නර අණුවේ සූත්‍රය අපට ලියා ගන්න පුළුවන්. දැන් එහෙමනම් කාබන් වලට අපි ආදේශ කරමු C කියන්නේ 12යි. එතකොට CO වැඩි කිරීමක් නෙවෙයි නේද? ධන O කියන්නේ 16යි. ධන ඊට පස්සේ එනවා NH2 twice දෙකක් එළියෙන් ඉන්නවනේ. එහෙනම් ඒ දෙකේ ඉලක්කම
එලියෙන් දින වරහණක් ඇතුලේ NH2 වලට වෙනම ගණනය කරමු. N කියන්නේ 14යි ධන, H කියන්නේ 1යි, 1 ඒවා දෙකක් 2යි. එතකොට වරහණ වැහුවා. දැන් සුළු කරගන්න බලන්න. 12යි 16 එකතු කළා, 14යි 2යි එකතු කළා, ඒක දෙකෙන් වැඩි කරලා අරගන්න පුළුවන්. එහෙනම් අපිට එනවා උත්තරය 60යි. එහෙනම් සාපේක්ෂ අනුක ස්කන්ධය අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. අනුක ස්කන්ධයේ 60යි. එහෙනම් සමස්ථානික 12 පරමාණුවේ ස්කන්ධයෙන් 12 එකනේ. අර ශ්‍රීමමිස් කිව්වා වගේ. එහෙනම් අපිට 60 බෙදීම 12 වැඩි කිරීම 12 න් එක. දැන් මෙතන පුංචි ගණිත කර්මයක් කරන්න පුළුවන්. එහෙනම් අපිට අවසාන පිළිතුර එනවා 60 බෙදීම 1. ඒ කියන්නේ 1 න් 60, කියන්නේ 60යි. එහෙනම් අපිට ගන්න පුළුවන් පිළිතුර 60 විදිහට සාපේක්ෂ අනුක ස්කන්ධය. දැන් තවත් ගැටලුවක් මෙතන තියෙනවා. C6H12O6 මේ ග්ලූකෝස් වල අපි දන්නවා සංයෝග සූත්‍රය දීලා තියෙනවා. එහෙනම් අපි බලමු සාපේක්ෂ අනුක ස්කන්ධය. ඔබ දන්නවා හැබැයි මේ සූත්‍ර කියද්දී 180 බවනේ එන්නේ කොහොමද? 12 ව 6යි එකතු කිරීම 20. ඔව්. 12 ව ආපහු 1යි හයිඩ්‍රජන් නේද? H12ක් ඉන්නවනේ. 1 ව 12යි. ධන ඔක්සිජන් කියන්නේ 16යි. 16 ව 6යි. එහෙනම් වෙන වෙනම වැඩි කරලා එකතු කරාම අයිකිය තමයි 180. එහෙනම් අපි කියනවා සාපේක්ෂ අනුක ස්කන්ධය 180යි ග්ලූකෝස් සඳහා. හොඳයි, අපි ඊගව රූප රාමුවට යමු. මේ බලන්නකෝ සාපේක්ෂ අනුක ස්කන්ධ කීපයක් මේ ගණනය කරලා තියෙනවා. ඔබේ පෙළ පොතේ තියෙන මේ අභ්‍යාස දැන් ඔබ මේ වෙනකොට මේව හොඳින්ම මේව හරඹ කරන්න ඉගෙනගෙන තියෙනවා. අපි පොඩි උදාහරණයක් දුන්නේ නැවත මතක් කරලා දෙන්න. H2SO4 නිවැරදි සූත්‍රය ඕනි. සල්ෆියුරික් අම්ලයේ සඳහා තමයි. දෙක හයිඩ්‍රජන් වල 1යි, H2 නි 1^2 2යි. ධන S කියන්නේ කීයද? සාපේක්ෂ අනුක ස්කන්ධය 32යි. ධන ආපහු තියෙන O4. O කියන්නේ 16යි, 16 වැඩි කරන්න ඕන 4ෙන්. ඒක වරහණක් දාලා තියෙන්නේ. නැත්නම් මේ ඔක්කොම කවලම් වෙලා යනවනේ. එහෙමනම් 16ව 4ක් අපි වෙනම ගන්න ඕන. කීයද? 64යි. 32යි 2යි එකතු කරාම අපි කියනවා අයිකේ 98යි. එහෙනම් සාපේක්ෂ අනුක ස්කන්ධය 98යි. ඊගත් තව සූත්‍රයක් CONH2 twice යූරියා සඳහා අර කලිනුත් හදලා තිබුණනේ 60යි. HNO3 නයිට්‍රික් අම්ලයේ විද්‍යාගාරේ තියෙනවා. H කියන්නේ 1යි, ධන N කියන්නේ 14යි, ධන ඔක්සිජන් ල 3 දෙනා යන වරහණක් දාලා ඒක සුළු කරා. එහෙනම් මුළු අයිකේ 63යි. ඒ වගේ තමයි NH4 twice SO4 තියෙන මොනිය සල්ෆේට් වල. චුට්ටක් ඒක බලන්න කොහොමද හදන්නේ කියලා. N කියන්නේ 14යි. වරණ ඇතුලේ N 14යි. ධන H කියන්නේ 1යි, 1ව 4යි. මේ සෙට් එකම වැඩි වෙන්න ඕන දෙකෙන්. කවුද 14යි 4යි එකතු කරාම 18යි. එයා වැඩි වෙනවා දෙකෙන්. ඒකට එකතු කරනවා S කියන්නේ 32යි. ධන O කියන්නේ 16යි. 16 ව 4ක් 64යි. එහෙම එකතු කරාම එනවා එහෙමනම් මුළු අයික 132යි. එහෙනම් සාපේක්ෂ අනුක ස්කන්ධ ගණනය කරන්න පුළුවනි ඔන්න ඔය රටාව අනුගමනය කරලා. ඔව්. ඊළඟට දැන් අපි කතා කරේ සාමාන්‍ය පරමාණුක ස්කන්ධ, ඒ වගේම සංයෝග තියෙනවා, සංයෝගවල අණු තියෙනවා, ඒ වායේ තියෙන අණුක ස්කන්ධ කොහොමද හොයාගන්නේ කියලා. ඊළඟට දැන් මේ සංයෝග ගත්තහම මේ මූලද්‍රව්‍ය එකතු වෙලානේ සංයෝග හැදිලා තියෙන්නේ. ඒතර දැන් මේ මූලද්‍රව්‍ය දෙකක් ඒ වගේම ඊට වැඩි ගණනක් එකතු වෙලා සංයෝග හැදෙනකොට සංයෝග හැදෙන ප්‍රධාන ක්‍රම ගැන අපි ඉගෙනගෙන තියෙනවා. එකක් තමයි මේ මූලද්‍රව්‍ය පරමාණු අතර බැඳීම ඇති වෙනවා මේ අයන බවට ඒවපත් වීම නිසා. එහෙම නැත්නම් අපි කියනවා එතනදී ආයනික බන්ධන නිසා සංයෝග හැදෙනවයි කියලා. එතකොට ආයනික බන්ධන සහිත සංයෝග. ඒ වගේම තමයි සහ සංයුජ බන්ධන ඇති වෙලා සංයෝග හදනවා. ඉතින් ඔබ දැන් තිරේ දකිනවා මේ විදිහට අයනික බන්ධන එකතු වෙලා හදාගත්ත සංයෝගයක්. ඕ ඒ තමයි සෝඩියම් ක්ලෝරයිඩ්. හොඳටම ඔබ දන්න දෙයක්. අපි නිවසේ භාවිතා කරනවා ලුණු විදියට සෝඩියම් ක්ලෝරයිඩ්. එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් ගත්තහම සෝඩියම් ධන අයනයක් හැදිලා ක්ලෝරීන් ක්ලෝරයිඩ්, එහෙම නැත්නම් ක්ලෝරීන් ඍණ අයනයක් හැදලා සෝඩියම් ක්ලෝරයිඩ් කියන
ඒ සංයෝගය හැදෙනවා. දැන් අපි මෙතනදී මේව පිළිබඳ වැඩි විස්තර කියන්න යන්නේ. මේ නිකන් ඔබට මේ සංයෝගයක් හැදෙනවා නම් මෙන්න මේ වගේ බන්ධන හැදෙනවයි කියලායි මතක් කරන්නේ. මීට කලින් පාඩමක අපි මේ පිළිබඳව මීට වඩා විස්තර කතා කරා. අපි ඊළඟට බලමු. දැන් මේ සෝඩියම් ක්ලෝරයිඩ් වගේ ඒ අයනික බන්ධන සහිත සංයෝග පවතින්නේ මෙන්න මේ ආකාරයටම නැත්නම් මේ දැලිස ආකාරයට. ඒ කියන්නේ සෝඩියම් අයනයක් වටා ක්ලෝරයිඩ් අයන හයක් ක්ලෝරයිඩ් අයනයක් වටා ආයි සෝඩියම් අයන මේ වගේ රටාවකට පිළියෙල වෙනවා. ඒ කියන්නේ දැන් අපි ලුණු ගත්තොත් ඒවා ස්පාටික රූපී. එතකොට දැන් මේවා හඳුන්වනවා අපි අයනික දැලිස් කියලා. ඊළඟට බලන්න දැන් මෙතන පින්තූරේ පෙන්වන්නෙත් මේ වගේ මේ සෝඩියම් ක්ලෝරින් ගත්තාම මේ අයන හැදේ කියන්නේ සෝඩියම් අයනයි ක්ලෝරයිඩ් අයනයි හැදිලා ඒ සංයෝගය හැදෙනකොට මෙතනදි මේ ඉලෙක්ට්‍රෝන හුවමාරුව සිදු වෙන අන්දම. ඊළඟට බලන්න තවත් මේ අයනික බන්ධන සහිත සංයෝගයක් කැල්සියම් ක්ලෝරයිඩ් වල බන්ධනේ අරගත්තත් එහෙම අපි දන්නව අවසානයේදී අෂ්ටකේ හැදෙන්න ඕනනේ. එහෙම හදාගෙන තමයි මේගොල්ලෝ ස්ථායි අර වින්‍යාසය අරගන්නවා කැල්සියම් ක්ලෝරයිඩ් වලට. එහෙනම් එක කැල්සියම් කෙනෙක් එක්ක ක්ලෝරින් දෙන්නෙක් සම්බන්ධ වෙනවා. ඉතින් අවසානයේදී මේ අෂ්ටකේ හදාගෙන නවතිනවා. අපි එතකොට කියනවා කැල්සියම් ක්ලෝරයිඩ් බන්ධනේ ඔබ මීට පෙර අධ්‍යයනය කරලා තියෙනවා. අපි ඊගා රූපයට යමු. එතකොට මේ අයනි වලින් සෑදුණු ස්පටික දැන් අයනික බන්ධන සඳහානේ මේ කතා කරලා තියෙන්නේ. අයන වලින් සෑදුණු ස්පටික අපි කියන ද්‍රව ස්පටික රූපී බොහෝ විට ඉහළ ද්‍රවාංක ඉහළ තාපාංක ලුණු ගැන මතක තියාගත්තම හරින්නේ ලුණු වල ඉහළ තාපාංක ඉහළ ද්‍රවාංක. එතකොට ජලයේ තුල දිය වෙලා අපි කියන ජලීය ද්‍රාවණ නැත්නම් ඔව් රත් කරාම අපට අපි කියන්න පුළුවන් එහෙමනම් ඒවා විලින ද්‍රාවණ. අපි කියන එහෙනම් අන්න ද්‍රාවණ තුල ද්‍රවීය ද්‍රව තුල දිය වී යනවා. ජලය ගත්තහොත් එහෙම ජලය ද්‍රවීය ද්‍රවයක් තුල දිය වෙනවා. කවුද? මෙන්න මේ සෝඩියම් ක්ලෝරයිඩ්ම මතක තියාගන්න. එහෙනම් අයනික බන්ධන. ඒ වගේම විලින අවස්ථාව හා ද්‍රාවණ අවස්ථාවේ විද්‍යුත් සන්නයනය. විලින කියනවා අපි රත් කරාම යම් උණුසුමකදී විලින වෙලා යන්න පුළුවන්. ඊට පන්දන් කැල්ල රත් කරාම දිය වෙනවනේ. ලුණුත් ඒ වගේ දිය වෙන උෂ්ණත්වයක් එනවා. හැබැයි ඉහළ උෂ්ණත්වයක්. නැත්නම් ද්‍රාවණ අවස්ථාවක් කියවම ජලීය ද්‍රාවණයක විද්‍යුතේ ගමන් කරන අවස්ථාව. එහෙනම් මෙන්න මේවා සාධක විදිහට මතක තියාගමු අයනික බන්ධන සහිත ද්‍රව්‍යවලට. ඊගාවට අයනිකත් එක්කම ඉන්න එක්කෙනාට අපි යමු. කවුද? සහ බන්ධන සංයෝග. එහෙනම් සහ සංජ බන්ධන බලන්නකෝ. සහ සංජ බන්ධන වල හයිඩ්‍රජන් පරමාණු දෙක ඉන්න විදිය ඒගොල්ලෝ හදාගන්නවා අර අෂ්ටක කියන අවස්ථාවමයි. තවත් පළමු කවචයේ පරිපූර්ණ ඉලෙක්ට්‍රෝන තියාගන්න. එතකොට තවත් කෙන ඉලෙක්ට්‍රෝන මේක තුලට රිංග ගන්න බෑ. දැන් අපි කියනවා H2 විදිහට. එහෙනම් සහ සංයුජ වායුන් සියල්ලක්ම වගේ සහ සංජ සංයෝග හදන්නේ H2 Cl2, N2, O2. ඒක තමයි හේතු සහ සංජ බන්ධන සාධන නිසා. ඊගව පින්තූරේට. ඔව්. එතකොට දැන් පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන නිසා තමයි දැන් මෙතනදී බන්ධනය හැදිවෙන්නේ. දැන් මේ හයිඩ්‍රජන් වල තියෙන විශේෂත්වය එතනදී එක ශක්ති මට්ටමක් තියෙන නිසා ඉලෙක්ට්‍රෝන දෙකක් තමයි උපරිමේ තියෙන්න පුළුවන්. එහෙමනම් එක හයිඩ්‍රජන් පරමාණුව අනිත් හයිඩ්‍රජන් පරමාණුවෙන් ඒ අවශ්‍ය ඉලෙක්ට්‍රෝන ඉල්ලගෙන දෙන්නම ඉලෙක්ට්‍රෝන දෙක හවුලේ තබා ගන්න නිසා හයිඩ්‍රජන් අණුව හැදෙනවා. පරමාණු දෙක එකතු වෙලා හයිඩ්‍රජන් අණුව හදා ගන්නවා. ඊළඟට සහ සංයුජ බන්ධන දක්වන තවත් දැන් ඇත්තටම ඔබට මම කලින් කිව්වා ඔක්සිජන් ගත්තාම වායු මූල ද්‍රව්‍යයක් අණු තියෙන්නේ මේකේ. මොකද ඔක්සිජන් ගත්තාම ඔක්සිජන් පරමාණු දෙකක් එකතු වෙලා තමයි ඔක්සිජන් අණුව හදන්නේ. දැන් බලන්න මෙතනදී අපේ රූප සටහන් අඳිනකොට මේ සහ සංයුජ බන්ධන පෙන්වන්න ඒ පරමාණුවක අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන පිළිබඳව තමයි වැඩිපුරම අපි සටහන් වල පෙන්වන්නේ. දැන් එතකොට ඔක්සිජන් පරමාණුවක් ගත්තාම අපි දන්නවා ඒක තියෙනවා කියලා ප්‍රෝටෝන 8ක්. එහෙනම් ඉලෙක්ට්‍රෝන 8ක් තියෙන්න ඕනනේ. ඉතින් දැන් මෙතන පෙන්නලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන 6යි. ඒ කියන්නේ අර පිරුණු ශක්ති මට්ටම පෙන්වන්නේ නැහැ. එහෙමනම් ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. එතකොට දැන් අර අෂ්ටකය සම්පූර්ණ කරගන්න තව ඉලෙක්ට්‍රෝන දෙකක් අවශ්‍යයි. ඒ දෙක ලබා ගන්න අනිත් ඔක්සිජන් වලින්. ඒ ඔක්සිජන් පරමාණුවත් එයාගෙත් තියෙනවා. දැන් මේ රූප සටහනේ කතිර වලින් පෙන්නලා තියෙනවා ඉලෙක්ට්‍රෝන 6යි තියෙන්නේ. තව ඉලෙක්ට්‍රෝන දෙකක් ඕන අෂ්ටකය සම්පූර්ණ කරගන්න. එහෙමනම් ඒ අවශ්‍ය ඉලෙක්ට්‍රෝන දෙක ලබා ගන්න ඊට සහභාගී වෙන අනෙක් ඔක්සිජන් පරමාණුවේ. දැන් මෙතනදී එහෙමනම් මේ ඔක්සිජන් පරමාණු දෙක ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් හවුලේ තියාගෙන ඒ
අෂ්ටකය සම්පූර්ණ කර ගන්නවා. මේ නිසා ඔක්සිජන් අණුව හැදෙනවා. දැන් ඔබට මෙතන පේනවා ඇති අර ඉරි කෑලි දෙකක් ගහලා තියෙන ඔක්සිජන් වල. මෙහෙම පෙන්වන්නේ අර इलेक्ट्रॉन युगल युगल देख पेन्ना मेन सह संयुज बंधन विधियट ऑक्सीजन अणु अट व्यूह सटहन मेवागे रूपेकिन पुलवा ओ इति नाइट्रोजन वायु नाइट्रोजन इलेक्ट्रॉन हताई එතකොට අර කිව්වාගේ පළවෙනි ශක්ති මට්ටමට 2 ඉලෙක්ට්‍රෝන අවසාන ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන 5ක් එන්න ඕනේ. ඒ 5 අෂ්ටකයේ කියන අවස්ථාවටත් එන්න ඕනේ. දැන් බලන්න කර කහපාට රතුපාට තිත් වලින් අවසාන කවචනිය නිරූපණය කරලා තියෙන්නේ උඩ තියෙන රූපේ. එහෙමනම් මෙතන තියෙනවා බන්ධන තුනක් ත්‍රිත්ව බන්ධන. එහෙනම් පහලින් දැක්කේනවා එක ඉරි කෑල්ලකින් ඉලෙක්ට්‍රෝන දෙකක එහෙමනම් සම්බන්ධයක් පෙන්නනවා. අපිට එහෙනම් පේනවා එක ඉරි කෑල්ලකින් ඉලෙක්ට්‍රෝන දෙකයි නම් 2 4 6යි. එතකොට වම් පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකයි 8යි. එහෙනම් දකුණු පැත්තත් ඒ වගේ නම් අෂ්ටකයේ කියන අවස්ථාව හදා ගන්නවා. එහෙනම් ඉලෙක්ට්‍රෝන යුගල් තුනක් හවුලේ තබා ගනිමින් පරමාණු දෙකම බාහිර ශක්ති මට්ටම් සම්පූර්ණ කර ගන්නවා. අපි කියනවා අෂ්ටකේ නැත්තම් උච්ච වායු අවස්ථාවට. එතකොට අපි කියනවා N2 කියන එමනම් මෙන්න මේ නයිට්‍රජන් වායුව හැදෙනවා. තිරේ තියෙන නියෝන් නියෝන් වල වගේ විහුවේ අයි කරනයි නියෝන් කියන්නේ නිෂ්ක්‍රියනේ ඒ වගේ අර ගන්නවා නියෝන් වෙන්නේ නැහැ නියෝන් වගේ ස්වරූපේ ගන්නවා කවුරුන්ද නයිට්‍රජනයි තව දුරටත් සංයෝග වලට යන්න බෑ අෂ්ටකයක් හදාගෙන තියෙන නිසා ඔව් ඊළඟට දැන් ඔබ තිරේ මේ දකින්නෙත් සහසංයුජ බන්ධන දකින්න පුළුවන් තවත් අවස්ථා ඒ කියන්නේ ඇමෝනියා NH3 කියන්නේ ඇමෝනියා වායුව එතකොට නයිට්‍රජන් එක හයිඩ්‍රජන් පරමාණු තුනක් සහභාගි වෙලා සම්බන්ධය හැදින්නේ ඇමෝනියා කියන්නේ වායුවක් ඊළඟට ඔබ දකිනවා ඇමෝනියම් කාණ්ඩය දැන් ඇමෝනියම් කිව්වහම අපි උදාහරණයකට ගත්තොත් අපි හිතමුකෝ දැන් ඇමෝනියම් සල්ෆේට් පොහොර විදිහට භාවිත කරනවා නම් එතන තියෙන්නේ ඇමෝනියම් කාණ්ඩය NH4 එතකොට නයිට්‍රජන් එක හයිඩ්‍රජන් පරමාණු හතරක් සහ සංයුජ ලෙස බන්ධනය වෙලා තමයි ඒ සංයෝග එතනදී ඇමෝනියම් ඒ අයනය හදාගන්නේ ඊළඟට අපි බලමු දැන් සහ සංයුජ බන්ධන වෙලින් හැදුණු සංයෝග වල මොනවද තියෙන ලක්ෂණ ටික කියලා දැන් ඔබ කලින් අපි කතා කරානේ මතකයිනේ අයනික බන්ධන ඒකෙම විරුද්ධ පැත්ත තමයි මේ සහ සංයුජ බන්ධන වලට ගන්න පුළුවන් ඉතින් මම කිව්වා අපි කිව්වා අර වායු ගොල්ලේ තියෙන වායුන් මේවා තියෙන සහසංයුජ බන්ධනේ එතකොට තාපාංක ද්‍රවාංක ගැන ඔබට හිතෙනවනි මොකද මොකද හිතෙන්නේ අඩු තාපාංක අඩු ද්‍රවාංක ඉතින් මේ තිරේ දිස්සෙන්නේ තොරතුරු ටිකනේ එතකොට අපි දන්නවා විදුලිය ගමන් නොකරන බව හා එතකොට එහෙනම් අපි බලමු පළවෙනි එක බොහෝ විට පරමාණු කීපයකින් සමන්විත කුඩා උදාසීන අණු ඇයි O2 N2 H2 Cl2 උදාසීන අණු බවට පත් වෙනවා. එතකොට පවතින්න පුළුවන් අවස්ථා ඇයි ජලය ගත්තොත් එහෙම සහබන්ධනේ ඉතින් හොඳම සහබන්ධනේ ජලය ගන්න. ජලයේ අවස්ථා තුනෙම ඉන්නවනේ. ඝන, අයිස්, ද්‍රව, ජලය, වායු. වායු ගොල්ලට එනකොට අපි කියන ජල වාෂ්ප. එහෙනම් මේ සහබන්ධ එතකොට අපි ගත්තොත් එහෙම ජලය විදුලිය ගමන් කරන්නේ නැහැ ඇත්තටම. අපි කියන ආශ්‍රිත ජලය. හැබැයි විදුලිය ගමන් කරන උල්පත් ජලය. එතකොට ඒ වෙන්නේ ඒ වගේ අයන තියෙන නිසා. නමුත් හැබැයි ජලය නම් වෙන්නේ H2O නම් මෙන්න මේ කියන සහබන්ධන ඇති පිරිසිදු ජලය. තව එකක් තමයි බොහෝ සංයෝග වලට පහළ ද්‍රවාංක. ඉතින් ජලයේම හරිනේ උදාහරණේ. ඇයි? පහළ ද්‍රවාංක, පහළ තාපාංක, ඒ වගේම තමයි ඉටි නේ? ඒවත් කපුරු. පහළ ද්‍රවාංක, පහළ තාපාංක විදුලිය ගමන් කරන්නේ සහ සංගස. එතකොට පෙට්‍රල්, භූමි තෙල් මේවත් ගන්න පුළුවන්. ඉතින් ගොඩාක් අපට උදාහරණ තියෙනවා. ඉතින් සමහරක් ජලයේ දිය වෙනවා, සමහරක් ජලයේ දිය නොවන ඒවත් තියෙනවා. ජලයේ ද්‍රවණදී අර කිව්වා වගේ විද්‍යුතේ සන්නයිනේ නොකරන එක වැදගත් ලක්ෂණයක් මෙන්න මේ සහ සංයුජ බන්ධන. මොකද ඒවා හැදිලා තියෙන ආකාර අනුවයි මේ විදුලිය ගමන් කරනවද නැද්ද කියන තත්ත්වය පවත්වගන්නේ. අපි ඊළඟට දැන් අපි මේ කතා කරේ සංයෝග හැදින්න පුළුවන් ආකාරණේ අයනික බන්ධන සහිත සංයෝගයි ඒ වගේම සහසංයුජ බන්ධන සහිත සංයෝගයි ඊළඟට දැන් ඇත්තටම දැන් මේ පරමාණු එහෙම නැත්නම් මූලද්‍රව්‍ය සහ අණු
එහෙම නැත්නම් සංයෝග මේ හැම එකක්ම තියෙන දැන් අපි ගත්තොත්ම අපි අවට තියෙන සියලුම ද්‍රව්‍ය අපිට පදාර්ථ විදිහට සලකන්න පුළුවන්. ඒතකොට පදාර්ථවල තමයි තියෙන්නේ මේ අණු ඒ වගේම පරමාණු කියන මෙන්න මේ කුඩා අංශෝන්. ඉතින් මේ පරමාණු එතකොට පදාර්ථයක තියෙන පරමාණු හරි අණු හරි අයන හරි මේවා අපි හඳුන්වනවා මෞලයක් කියලා. දැන් මේ මෞලය කියනකොට අපි හොඳ නිවැරදි අර්ථ දැක්වීමක් දෙන්න ඕනනේ. ඉතින් එහෙනම් මේ රසායන විද්‍යාවේදී ද්‍රව්‍ය ප්‍රමාණයක් මැනගන්න භාවිතා කරන ද්‍රව්‍ය ප්‍රමාණය මැනගන්න භාවිතා කරන ඒකකයක් තමයි මෞලය කියන්නේ. මෞලයට අපිට අර්ථ දැක්වීමක් විදිහට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. ඔව්. අපි දැන් ඔය අවගඩ්‍රෝස් අංකය කියන්නේ දැන් බලන්නකෝ මෙතන තියෙනවා පරමාණු මෞලයක් අපි ගමුකෝ ඇලුමිනියම්. ඇලුමිනියම් අපි දන්නවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 27නේ. එහෙනම් ග්‍රෑම් 27ක් ගන්න පුළුවන්. සල්ෆර් වල අපි දන්නවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 32යිනේ. එහෙනම් ඒව ග්‍රෑම් වලින් අරගන්න. නැත්තම් අපට මේවා ගෝචර වෙන මිම්මක් වෙන්න එපයි. එහෙමනම් ඒව ග්‍රෑම් වලින් අරගන්නවා. යකඩ වලට ග්‍රෑම් 56ක්. සෝඩියම් ග්‍රෑම් 23ක්. ඔක්සිජන් ග්‍රෑම් 16ක්. ඉතින් ඔබ හිතාවි කොහෙන්ද මේ මේ ඉලක්කම් ගන්නෙ කියලා. ඉතින් අපි කලින් මතක් කරේ මේක රසායනික විද්‍යාඥයෝ හොයාගත්ත දෙයක්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයක්. ඒ තුල ඉඳගෙනනේ අපි මේ කතා කරන්නේ. එතකොට මේ බලන්නකො ස්වභාවිකව තීච අපූරු සම්බන්ධයක් මෙතන තියෙනවා. මොකද සම්බන්ධේ ඇලුමිනියම් ග්‍රෑම් 27ක්, සල්ෆර් ග්‍රෑම් 32ක්, යකඩ ග්‍රෑම් 56ක්, ඔක්සිජන් නයිට්‍රජන් ඒ අදාළ ග්‍රෑම් ප්‍රමාණවල ඉන්න පරමාණු සංඛ්‍යාව නියත අගයක් කරා. මොකද්ද මේ නියත අගය? අවගඩ්‍රෝ හෙවත් 6.022 වැඩි කිරීම 10^23 කියන මෙන්න මේ නිශ්චිත අගය අරන් ඉන්නවා මේවා තුල ඉන්න අංශු ගණන් කරොත්. ඉතින් අපි ඒ අංශු ප්‍රමාණයට දෙන තනි වචනයක් තමයි මෞලය. ඉතින් අවගඩ්‍රෝ අංකය හඳුන්වන පෙළපොතේ දීලා තියෙන L කියන සංකේතය භාවිත කරනවා. එහෙනම් මෞලයක් කියන්නේ මෙන්න මේ නිශ්චිත පරමාණු සංඛ්‍යාවක් අන්තර්ගත වුණු ප්‍රමාණයටයි. ඔව්. දැන් එතකොට ඔබ තිරේ දැක්කා. ඒ කියන්නේ පදාර්ථයක පරමාණු තියෙන්න පුළුවන්, අණු තියෙන්න පුළුවන්, ඒ වගේම අයන තියෙන්න පුළුවන්. එහෙමනම් පරමාණු හෝ අණු හෝ අයන 6.022 වැඩි කිරීම 10^23 වෙනි බලයක් තියෙනවා නම් යම් පදාර්ථ ප්‍රමාණයක එය තමයි අපි හඳුන්වන්නේ මෞල එකක් කියලා. ඉතින් ඒක තමයි ඔබ කලින් අර තිරේ දැක්කේ. ඉතින් මේ සම්බන්ධයේ වැදගත් වෙනවා අපිට මේ අභ්‍යාස කරනකොට. අපි ඊළඟට බලමු. දැන් මේ බලන්න, දැන් මේ සටහන දිහා බලන්න මේ තිරේ තියෙන. දැන් එතකොට පදාර්ථයක තියෙන අණු. දැන් අණු තියෙන්නේ මොන වගේද කියලා ඔබ දැන් දන්නවා සංයෝගවල. පරමාණු තිබුණේ මොන වගේද? මූලද්‍රව්‍යවල. දැන් පදාර්ථයක අණු ඒත් 6.022 වැඩි කිරීම 10^23ක් තියෙනවනම් අපි ඒකට කියන්නේ අණු මෞලයක් කියලා. දැන් ඔබට පැහැදිලි ඇති මොකද්ද පරමාණු මෞලයක් කියන්නේ? පරමාණු 6.022 වැඩි කිරීම 10^23ක් තියෙනවනම් එතන අපි කියනවා පරමාණු මෞලක් කියලා. අණු තියෙනවනම් එම අවගඩ්‍රෝ සංඛ්‍යාව ඒට කියනවා අපි අණු මෞලයක් කියලා. ඉතින් දැන් බලන්නකො මේ සටහන. එහෙනම් විවිධ සංයෝග තියෙනයි අණු තියෙන සංයෝගවලනේ. අපි බලමු පහසුවෙන් අඳුර ගන්න පුළුවන් තියෙනවා කාබන් ඩයොක්සයිඩ්. දැන් ඔබ කාබන් ඩයොක්සයිඩ් වල මෙතන ලියලා තියෙනවා ග්‍රෑම් 44යි කියලා. ඒ මොකද්ද ලියලා තියෙන්නේ? පරම සමාවෙන්න මේක සංයෝගයක් නිසා තියෙන්නේ අණු. අණුක ස්කන්ධය සාපේක්ෂ අණුක ස්කන්ධය ඇත්තටම 44යි. බලන්නේ ගාන හදලා තියෙනවා 44 ආපු හැටි. එය ග්‍රෑම් වලින් ගත්තහම එහි තියෙනවා අණු 6.022 වැඩි කිරීම 10^23. ඒ නිසා අපි කියනවා කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 44ක් කියන්නේ අණු මෞල එකක් කියලා. ඒ වගේම ඔක්සිජන් ග්‍රෑම් 32ක් ගත්තොත් අණු මෞලයක්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 40ක් ගත්තොත් අණු මෞලයක්. දැන් ඔබට මෙතනදී මෙන්න මේකත් මතක තියාගන්න. ප්‍රශ්නවලදී අපි දැන් හිතමු මෙහෙම ඇහුවා කියලා. කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 44ක, ජලය ග්‍රෑම් 18ක, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 40ක ඇති අණු සංඛ්‍යා පිළිවෙලින් ලියන්න කියනවා. එතකොට දැන් මෙතන 44යි, මෙතන 18 කහන්නේ, මෙතන 40 කහන්නේ කියලා එහෙම ගැටලු කරගන්න එපා. මොකද්ද බලන්න ඕන? කාබන් ඩයොක්සයිඩ් වල බලන්නුනේ අණුක ස්කන්ධයද කියලා. අණුක ස්කන්ධය 44 නම් තියෙන්නේ අණු
अरे अवगाड्रो संख्या जलग्रहम दहाट की जल अणुस्कंद बेलवा अर गान हदन हटी तीयन मेतन तीरपेनवा बट एमना आती अणु अवगाड्रो संख्या अन्न आकार पुलवांग मतक मुखादमी अणु मऊलय कियला ऐ थिंक अभी गान खदमु गान देगा कितकोट वेडिपुर अणु मऊल गेन अवबोधे ऐतिवे इलंगट बलान मौलिक स्कंदे अभी बलूम पुड बल द्रव्य प्रमाण मन सम्मत एक मौले इतकोट मौलेक इन परमाणु प्रमाण अभी दंड प्रमाणात्मक वैवगाड्रोकन प्रमाण अखिन्न अभी दें बलू मेहमे का स्कंदे मैंने सम्मत किलोग्रैम दें अभी गाते ग्रैम वेलिनी इन मैग्नीशियम अभी दंडो सापेक्षाणुक स्कंदे विसी हतराय सापेक्ष परमाणु स्कंद विसी हतराय अभी अरगण ग्रैम वेलिनी इतकोट अभी किनो परमाणु मौल्यकोचर ग्रैम विसी हतर स्कंदया दें मौलिक स्कंदे मैं एक विधि एनो अपने किलोग्रैम करोन एन मे ग्रैम विसी हतर अभी किलोग्रैम बोट पत्करगण एना ये सन्दा अभी मुखद करे ग्रैम विसी हतर दाहिम बेदनम दंग इतकोट ग्रैम इतने दाहिम बेदनमें दंगिने किलोग्रैम एना किलोग्रैम दसम प्रमाण को एनोन एना अपट पुलवन दसमस्थान व्यंकरहाम अभी दवा बिंदुआ दसम बिंदुआई देखाई हतराय मऊलेट किलोग्रैम अन लेन आकार तीरतीनो मऊलेट किलोग्रैम एम नंगेनो बिंदुआई दसम बिंदुआई देखाई हतर मऊलेट ग्रैम नम विसी हतराय मऊलेट किलोग्रैम नम बिंदुआई दसम बिंदुआई देखाई हतर इति मे मौलिक स्कंद लियन सम्मत आकार अभी ओय पेन्वे ओ इलंगट अभी तवद्बलमु मे अत्र मे मौल संख्या गेन कथा करनकोट मेतन दिए मे अभ्यास करन तरमट उबट पुहुनु अक्लबेनो एतकोट अवबोधे वेडि वेनो एक निशा वेडिपुरा बल मेतन दी अभ्यास कुहमद खरगाने के दें बला तीर तीन तवत अभ्यास दीला मे कार्बन डाइऑक्साइड वाले मौलिक स्कंद हाथली सतराई मऊलट ग्रैम कार्बन डाइऑक्साइड मऊल दसम एक कड़ांग अणुसंख्या गणने कराने दें मे गाण दुनाम इसल पुडा पार्ट बलपोमा मेव मऊल मे की मे अणुहनवा मुनवाद मे की पड़ी निका गटलू गतिवा मेक हदन हरी अमार गाणी हिजन एहम हिता मेहम दें बलान कार्बन डाइऑक्साइड की संयोग एहना एक तीयन बेनी परमाणु इतकोट तीयनो न अणु एन सातमी अणु की हिटिगमा परमाणु की हिटिगमा अणु की एक पटलवगाप इसलम बला दील तीयन दीप अणु संयोग्याद एमता मूलद्रव्याद कील बेलुहम अभी तेरी आऊना मेक तीयनो न अणु की इलाट कार्बन डाइऑक्साइड वाले मौलिक स्कंदे की विमुखाक्त मऊल एक्कन स्कंदे ने मौलिक स्कंद की कार्बन डाइऑक्साइड अणुक स्कंदे माय एक होयागत निशल हतली सतराय एक ग्रैम वलिंग ग्रैम हतली सतरी एनो नवगड्रो संख्या अणु ऐदमेक अणुक स्कंद इतकोट मौलिक स्कंदे लीन सम्मत आकार मौल अट ग्रैम कील मे लीला किलोग्रैम वल इंडिया पुलवा मेतन दीदी तीन मौल अट ग्रैम कील अहण्य मुखद मौल दसम एक कड़ंग आणु हिना दें बलम गान हदने हटि कार्बन डाइऑक्साइड मौल एकाकिया मुखद ग्रैम हतली सतरा ओ पियवर लिया लिवहा गेटलुआ नेतु हदागत है ईलंगट मऊल एक अणुतीन भव अभी दीयद अवगड्रो संख्या ईलक मत लियन ईलंगट हन मऊल दसम एककतीयन अणु मऊल एकन्नी हाय दसम बिंदु ऐदक ऐदक वेडिगिरी दहाय विसितुना अणु ने मे उन्न पटलवगा पा मिथन अर ग्रैम गागन मिथन अणु अहनकोट हितट गणु ने मे अणु को तीयन कील एहमना दसम एक मऊल दसम एक बला मुखदरा अरे अवगड्रो संख्या दसम एक वेडिकरण इतकोट लबन फील तुरा ये अटीन लियला तीयन वेडिकर बलाबात एवागे पीलीरा लबन वादी ओ इलंगटापी तवत् गाना बल मुनि ओह oh.
දැන් බලන්නකෝ ඇමෝනියා වල සාපේක්ෂ ඔත්තරේ තියනවා තවත් මේ වගේ අභ්‍යාසයක් ඔත්තරේත් එක්ක සම්බන්ධයෙන් සාපේක්ෂ අණුක ස්කන්ධයේ 17යි අහන ඇමෝනියා ක්‍රම 10 කඩංගු අණු සංඛ්‍යාව එතකොට දැන් ඔන්න ඉංගිය දීලානේ තියෙන්නේ ඇමෝනියා වල සාපේක්ෂ අණුක ස්කන්ධයේ 17යි දැන් ඔබ කෙලිම දන්නවා 17 කින්නේ අවගඩ්‍රෝ නියතේ අන්න ඉලක්කම සංඛ්‍යාත්මක දර්ශක වලින් ලියාගත්ත 6.2 වැඩි කිරීම 10^23 අති විශාල සංඛ්‍යාවක් අපි ඒක ලියාගත්තා ඒ තියෙන්නේ ග්‍රෑම් 17ක 17 කොහෙන්ද ආවි ඇයි සාපේක්ෂ අණුක ස්කන්ධි ඒක කොහොමද ආවි එන් 14යි H කියන්නේ 1යි 1ව 3ක් 3යි අන්න එහෙම වැඩි කරලා අරගත්තා දැන් අපි බලනවා ග්‍රෑම් 17ක අවගඩ්‍රෝ ප්‍රමාණය තියෙනවා අපෙන් අහන්නේ ග්‍රෑම් 10ක කොච්චරද කියලා අපි මොකද්ද කරන්නේ එහෙනම් අවගඩ්‍රෝ සංඛ්‍යාව 17ෙන් බෙදලා ඒ වගේව 10 ගුණයක් 10ෙන් වැඩි කරනවා එහෙමනම් දර්ශක 10^23 එහෙම තියද්දී අපි අර පූර්ණ සංඛ්‍යාවනි ගණිත කර්ම කරන්නේ එහෙනම් අපිට ලැබෙනවා 3.542 වැඩි කිරීම 10^23 කියන ග්‍රෑම් 10ක ඉන්න අන්න අර මොනවද අංශු සංඛ්‍යාව අපට ගන්න පුළුවන් එහෙනම් ඔන්න ප්‍රමාණය අර සංඛ්‍යාව විදියට උත්තරේ ගන්න පුළුවන් ඔව් ඊළඟට දැන් අපි ඒ කතා කරේ එතකොට මෞලික ස්කන්ධ ගැන ඔය වගේම අපි විද්‍යාගාරයේදී දැන් මේ මෞල සංඛ්‍යා උදව් කරගෙන විවිධ සාන්ද්‍රණ සහිත ද්‍රාවණ පිළියෙල කරනවා දැන් මේ සාන්ද්‍රණයක් කියලා කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම නිශ්චිත ද්‍රව පරිමාවක් මේ ද්‍රව පරිමාවේ අපි ලුණු සීනි වැනි යම් කිසි ද්‍රව්‍ය ප්‍රමාණයක් දිය කර ගන්නවා ඒ දිය කරන ද්‍රව්‍ය ප්‍රමාණය අර පරිමාව ඒ කියන්නේ ද්‍රව පරිමාව නිශ්චිත නම් දිය කරන්න ගන්න ද්‍රව්‍ය ප්‍රමාණය එන්න එන්න වැඩි කරනවා නම් අපිට කියන්න පුළුවන් ඒ හැදෙන ද්‍රාවණයේ සාන්ද්‍රණය වැඩි කියලා එතකොට දිය කරන්න ගන්න ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වෙනකොට අපි කියනවා මේ හැදෙන ද්‍රාවණයේ සාන්ද්‍රණය අඩුයි කියලා. ඉතින් එතකොට මේ වගේ විවිධ සාන්ද්‍රණ සහිත ද්‍රාවණ පිළියෙල කරගන්න අපි එදිනෙදා ජීවිතයේදී අපි ඔය වගේ විවිධ සාන්ද්‍රණ සහිත ද්‍රාවණ පිළියෙල කරගන්නවා. දැන් තේ එකක් හදනකොට අපි සීනි යොදනවා. ඉතින් එතකොට ඒ යොදන සීනි හැඳි ප්‍රමාණය අනුව සීනි සාන්ද්‍රණය තේක වෙනස් වෙනවා. මොකද නිශ්චිත ද්‍රව පරිමාව තේ කෝප්පය එකතු කරන සීනි හැඳි ගාන අණුව එහි සාන්ද්‍රණය වෙනස් වෙනවා. ඉතින් මේ වගේ මේ සාන්ද්‍රණය වෙනස් වෙනකොට සාන්ද්‍රණය වැඩි කියන්නේ දැන් සීනි වගේ දෙයක් එකතු වුණා රස වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ අපි සාමාන්‍ය ජීවිතයේදීනේ ඒ වගේම අපි විද්‍යාගාරයේදීත් අපිට විවිධ පරීක්ෂණ සඳහා මේ විවිධ සාන්ද්‍රණ සහිත ද්‍රාවණ පිළියෙල කරගන්න සිද්ධ වෙනවා. එහෙම පිළියෙල කරගන්නකොට අපිට සම්මතයක් තියෙනවා. මොකද්ද මේ නිශ්චිත ද්‍රව පරිමාව විදිහට අපි අරගන්නේ ජලය ලීටරයක්. ඒ කියන්නේ බොහෝ විට අපි හොඳම ද්‍රාවකයේ විදිහට ගන්න ජලය නිසා ජලය ලීටරයක් තමයි සම්මතයේ විදිහට ගන්න. එහෙම නැත්නම් අපි කියනවා ඝන මීටරයක් කියලා. එහෙම නැත්නම් ඝන ඩෙසිමීටරයක් කියලා අපි යොදා ගන්නවා. ලීටර එකක් කියන්නේ ඝන ඩෙසිමීටරයක්. ඉතින් දැන් මේ වගේ අපි බලමු කොහොමද කියලා සාන්ද්‍ර ද්‍රාවණයක් හදාගන්නේ. ඊළඟට බලන්න මේ තිරේ දීලා සාන්ද්‍රණය ප්‍රකාශ කරන්න අපි විද්‍යාගාරයේදී භාවිතා කරන ඒකකය තමයි ඝන මීටරයට මවුල. දැන් අපි දිය කරන්න ගන්න ද්‍රව්‍ය ප්‍රමාණය එතකොට මැන ගන්න ඕන මවුල කියන ඒකකයෙන්. මවුලවලි මවුල කියන්නේ මොකද්ද එතකොට අණු නම් අණුක ස්කන්ධයක් දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අණුක ස්කන්ධයක් කියන එකයි. ඉතින් සාන්ද්‍රණය ප්‍රකාශ කරන SI ඒකකය විදිහට ගන්න එහෙමනම් ඝන මීටරයට මවුල ලියනවා ওই තිරේ ඔබ දකින ආකාරයට ඝන මීටරයට මවුල ලියන්න පුළුවන් අපි මේක කියනකොට කියනවා ඝන ඩෙසිමීටරයට මවුල එකක් කියලා. ඒ වගේම සාන්ද්‍රණය ප්‍රකාශ කරන්න ගන්න ඩෙසිමීටරයට මවුල එහෙමනම් අකුරින් ලියලා තියනවා බලන්න ලියා ගන්න ක්‍රමයේ SI එකක විදිහට භාවිතා කරන්නේ මොනවද කියලා සාන්ද්‍රණය ප්‍රකාශ කරනකොට ඊළඟට බලන්න සාන්ද්‍රණය ඔව් අපි ගන්න රූපයට යමු දැන් මෙතනදී ඉතා වැදගත් වෙනවා මේ ද්‍රාවණ පිළියෙල කරනකොට ඒකට නිසි උපකරණ තියෙනවා මේ උපකරණ ඇතුවයි අපි ද්‍රාවණ දැන් දියර මනිනකොට අපි හිතමුකෝ ලීටරයක් ගන්න ඕන කියලා ඉතින් ලීටරයක් මනින හොඳ උපකරණයක් තමයි අන්නර අපි කියන පරිමාමිතික ෆ්ලාස්කුව
ඒ ප්ලාස්කුවේ ස්වරූපය පොඩ්ඩක් බලන්න දිගු බෙල්ලක් තියෙනවා ක්‍රමාංකණය කරලා තියෙනවා බඳ මහතයි මේකේ අපට ගන්න පුළුවන් අර දියර ප්‍රමාණය මයින්කොට ඉතා නිවැරදි වෙනවා ඇයි නිවැරදි වෙන්නේ අර දිගු ගෙල තියෙන හින්දා ඒකේ පටු නලයක් තියෙන්නේ එතකොට මේ පටු නලයේ තුලට ජලයේ වැටෙනකොට ජලයේ බිඳුවක් හරි වැඩි වුණොත් එහෙම අපට වැඩි ප්‍රමාණයක් විස්ථාපණය වෙලා පේනවා එහෙනම් අපට නිශ්චිත අගයකට යන්න පුළුවන් නිවැරදිව මැනගන්න පුළුවන් අන්නර වගේ පරිමාමිතක ප්ලාස්කුවක් දැන් අපි අරගත්තොත් එහෙම ලුණු මෞලිකේ ද්‍රවණයක් හදනවා කියලා ගමු එහෙනම් මේ තියෙන උපකරණත් එක්ක අපිට කරන්න පුළුවන් අපි කරන්නේ මොකක්ද එහෙමනම් ලුණු වල හොයා ගන්න ඕන සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අපිට නෝ ග්‍රෑම් 58.5ක් 58.5 එනවා ඒ අරගත්තේ අර සාපේක්ෂ අණුක ස්කන්ධ වලින් ඉතින් ඒක ග්‍රෑම් වලින් කියලා ගන්න පුළුවන් එහෙනම් ග්‍රෑම් 58.5ක් ගමු අරගෙන දැන් අපි හදන්නේ මොකද්ද මෞලික එකේ ලුණු ද්‍රවණය එනම් මූලික පියවර ග්‍රෑම් 58.5 කිරාගෙන අනර කොනිකල් ෆ්ලාස්ක් එකට අපි ලුණු ටික ඔක්කොම දාන්න ඕන වියලි පිරිසිදු අනර පරිමාමිතික ෆ්ලාස්කුවකට වියලි පිරිසිදු කිසිවක් නැති දැන් ග්‍රෑම් 58.5 එකතු කරලා දැන් අපි මේක මොන වගේද දිය කරන්න හදන්නේ අපි කියන ආසුත ජලයයි ගන්න ඕන එහෙනම් ආසුත ජලය අරගෙන අර පරිමාමිතික ෆ්ලාස්කුවට අපි හිමින් හිමින් එකතු කරමු ඉතින් ලුණු කුඩු එකතු කරනකොට බිම හැලුණොත් අපේ සාන්ද්‍රණය වෙනස් වෙනවා එනයි ලුණු කුඩු සියල්ලක්ම භාජනෙට වැටෙන්න අපි වග බලා ගන්න ඕන. දැන් ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? මේ භාජනෙට වතුර හිමින් එකතු කරනවා. එකතු කරලා ඉතින් අර පරිමාව අපි දන්නවා ලකුණු කරපු මට්ටමටම වතුර දාන්නේ. අපි ඊට වඩා පහළට එන්න වතුර දානවා. දාලා මොකද කරන්නේ? අර දාපු ලුණු සියල්ලක්ම නොපෙනී යනතුරු දිය කරගන්නවා. ඝනව විදිහින් තියෙන්න බෑ. නොපෙනී යනතුරු දිය කරලා ඊට පස්සේ අපි ජලය එකතු කරනවා. පරිමාව අර සලකනු කරපු ප්‍රමාණයට එනකම් ඇසේ මට්ටමට සිරස්ව තියාගෙන ජලය එකතු කරනවා ඊට පස්සේ අපිට පුළුවන් කෙලින්ම පරිමාමිතික ප්ලාස්කුවේ තියෙන හොඳ වීදුරු මූඩියක් ඒක වහලා අතින් අල්ලගෙන අනිත් පැත්තට හරවනවා හරවලා කවලම් කරලා තිනවා අන්න අපි කියනවා එහෙමනම් මවුල එකේ ලුණු ද්‍රාවණයක් හැදුණා කියලා. දැන් අපි බලමු මේකේ තියෙන මේ ඝන ඩෙසිමීටරයක් කියන්නේ ලීටරයයි. අන්න පෙන්නලා තියෙනවා ලියලා තියෙනවා. එහෙනම් ද්‍රාව්‍ය මවුල දශම එකක් දී වූ ද්‍රාවණයක සාන්ද්‍රණය අපි කියන්නේ එහෙමනම් දශම එකක් නම් ඔතන එකතු කරන ප්‍රමාණය වෙනස් වෙන්න ඕන. මම දැන් කිව්වේ එක මවුල එකක ද්‍රාවණයක් හදාගන්න විදිය. එහෙනම් ඩෙසිමීටරේට මවුල එකක් මම කතා කරේ. දශම එකක් හදන්න නම් මොකද කරන්න ඕන? එහෙනම් ලුණු ප්‍රමාණය 10න් එකක් දක්වා අඩු කරගන්න ඕන. ජලය එහෙනම් ඩෙසිමීටරයයි ලුණු ප්‍රමාණය අඩු කරනවා ග්‍රෑම් 58.5න් 10න් එකක් නම් ග්‍රෑම් 5.8 කියන ප්‍රමාණය. ඒකම එතනම තව තියෙනවා පිපෙට්ටුවත් ඒ කුඩා පරිමා මැනගන්න ගන්න උපකරණයි ඔය අපි තිරේ දක්වලා තියෙන්නේ. ඔව් බිවරේට් වහා පිපෙට්ටුවත් නිශ්චිත ද්‍රව පරිමාමණින්න භාවිතා කරන්න පුළුවන් තවත් උපකරණ. දැන් ඔබ ඉස්සලා තිරේ දැක්කා ද්‍රාවණ ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර 1000ක් කියන්නේ ඝන ඩෙසිමීටර එකක්. ඒ කියන්නේ ලීටර් එකක් කියන එක. ඉතින් ලීටර් එක තමයි එතකොට සම්මතයේ විදිහට අපි අරගන්නේ සාන්ද්‍රණ මේ මනින්න නැත්තම් සාන්ද්‍ර ද්‍රාවණ හදා ගන්නකොට නිශ්චිත ද්‍රව පරිමාව විදිහට අපි ලීටරේ තමයි අරගන්නේ. ඒ වුණාට අපිට අවශ්‍ය විදිහට මිලි ලීටර් 250 එම නැත්තම් ඝන සෙන්ටිමීටර 250 ඒ වගේම ඝන සෙන්ටිමීටර 500 අර ඒ සඳහා ඔබ ඉස්සලා දැක්ක පින්තූරේ දැක්කා ඒ පරිමාමිතික ෆ්ලාස්කු වෙන වෙනම තියනවා. ඒ අවශ්‍ය විදිහේ ද්‍රව පරිමා යොදාගෙන අවශ්‍ය සාන්ද්‍රණයට ද්‍රව්‍ය මේ ද්‍රාවණ සාදා ගන්න. ඊළඟට බලන්න දැන් මේ තිරේ ඔබ දකින්නේ අර දැන් සර් කලින් කිව්වේ සෝඩියම් ක්ලෝරයිඩ් මවුලකේ ද්‍රාවණයක් හදා ගන්න විදිය. ඒ වගේම අපි දැන් මේ තිරේ මෙතන පෙන්නනවා මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කැට. ඔබ දන්නා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් විද්‍යාගාරයේ මේ විදිය කැට විදියට තියෙන්නේ කෝස්ටික් සෝඩා කියලාත් අපි හඳුන්වනවා. දැන් මෙතනදි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අපිට මවුල එකේ සාන්ද්‍රණයේ සහිත ද්‍රාවණයක් හදා ගන්න කිව්වනම් ඉස්සලම කරන්න ඕනේ එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල අණුක ස්කන්ධයක් කිරා ගන්න ඕන. ඒ මොකද අණු මවුල එකක් හින්දා. තොර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල අණුක ස්කන්ධය හොයන්න ඔබ දන්නවා. සෝඩියම් වල පරමාණුක ස්කන්ධය 40යි, ඔක්සිජන් වල 16යි, හයිඩ්‍රජන් වල 1යි. ඉතින් ඒ ටික එකතු කරනවා. අර කලින් ගානක දැක්කා. එතකොට එනවා 40ක්. එහෙනම් ග්‍රෑම් 40ක් කිරාගත්තා කියන්නේ මවුල එකක්. එහෙමනම් මේ මවුල එක කියන්නේ ග්‍රෑම් 40ක් කිරාගෙන එතකොට වතුර ගන්න ඕන, ජලය ගන්න ඕන ලීටර් එකක්.
කියන්නේ ඝන සෙන්ටිමීටර් 1000ක් අරගෙන ඒකේ දිය කරලා තමයි හදාගත්තම ද්‍රාවණය එස කියපු පිළිවෙලටයි දිය කරන්න ඕන ඒ ද්‍රව්‍ය වෙනම දාලා ජලයට ස්වල්පයකට දාලා අවසානයේ ලීටරේ වෙනතුරු ඉතුරු ජලය එකතු කරලා මිස් අතින් තියර ජලය එකතු කරන එක හරි වැදගත් දෙවුම් බෝතලේ අපි කියනවා බින්දු බින්දු ඩ්‍රොප් ඒ කියන්නේ බින්දු බින්දු එකතු කරන එක තමයි හොඳ මොකද බලන්නකෝ වතුර එක සැරේ හලන්නකෝ ඊට වැඩිය ප්‍රමාණය වැඩි වෙනවා පොඩ්ඩක් හරි වැඩි වුණොත් සාන්ද්‍රණය වෙනස් එහෙනම් බින්දු බින්දු එකතු කරන්න ඕන පරිමාවිතක ප්ලාස්කේ තියෙන පරිමාව දැක්කෙන රේඛාවට එනකම් ඉතින් අර ක්‍රමවේදී තමයි නිවැරදිම ක්‍රමේ අන ද්‍රාවණ පිළියෙල කිරීමේදී ඔව් ඊළඟට දැන්කොට පොඩ්ඩක් අපි බලමු මේ තිරේ තියනවා දීලා මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 40ක්. ඔන්න දැන් ඔබට මතක ඇති නේද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 40ක් කිව්වහම මවුල එකක්. මොකද 40 හැදෙන්නේ ඒවායේ පරමාණුක ස්කන්ධ එකතු වෙලා. ජලය ඩෙසිමීටර් එකක කියන්නේ ලීටරයක්. එහෙමත් නැත්නම් ඝන සෙන්ටිමීටර් 1000ක කියන එකයි. දිය වූ විට සාන්ද්‍රණය කොපමණ දහනවා? දැන් එහෙමනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලික ස්කන්ධය කීයද 40යි ඒක අපි ලියන විදිහක් තියෙනවානේ ඒ ලියන ආකාරයට ලියන්න ඕන කොහොමද ලියන්නේ මෞලයට ග්‍රෑම් කියලා ලියන්න ඕන මෞලික ස්කන්ධය කියලා ඇහුවාම එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 40ේ මෞල කීයද කියන්නේ 1යි එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේ ලීටර් 1ක දිය කරාම ඒක තියෙන ඒ කියන්නේ දිය වෙලා තියෙන මවුල එකක්නේ එහෙනම් සාන්ද්‍රණය කීයද ඝන ඩෙසිමීටරයට මවුල එකක් යාර ලියන ක්‍රමයයි ඕන මොකද මේ අපි ඒකක විදිහට භාවිතා කරන්නේ පෙළ පොතේ ඔබට දීලා තියෙන මේ ඝන ඩෙසිමීටරයට මවුල කියලා ඉතින් ඒ කියන්නේ ලීටරයට මවුල කියන එකම තමයි මේකේ අදහස ඊළඟට අපි තවත් බලමු මේ බලන්න දැන් තවත් අභ්‍යාසයක් විදිහට මේ තියෙන්නේ දැන් ග්ලූකෝස් ග්‍රෑම් 18ක් ජලය ඝන සෙන්ටිමීටර් 250ක් දැන් එතකොට ඔන්න පොඩ්ඩක් ගැටලුවක් වෙනවා මේ ඝන සෙන්ටිමීටර් 250ක් ඝන සෙන්ටිමීටර් කියන්නේ එහෙමනම් එතනදී ලීටර ලීටර් එකකින් හතරෙන් එකක් නේ කියන්නේ මිලිලීටර් 250ක් කියන එකයි ඉතින් සාන්ද්‍රණය කොච්චරද කියලා යහන්නේ ඉතින් අපි බලමු දැන් එතකොට ග්ලූකෝස් වල ඉස්සලම දැනගන්න ඕන නිවැරදි සූත්‍රය සූත්‍රයේ CH3 හයයි ඊළඟට අපි බලනවා මේකේ මෞලික ස්කන්ධය කීයද කියලා. දැන් ඔබ දන්නවා එකේ මෞලික ස්කන්ධය හොයන විදිය. මොකද කරන්නේ? කාබන් වල 12යි පරමාණුක ස්කන්ධය. ඒ විදිහට ග්ලූකෝස් වල හෙව්වහම ඒ ග්ලූකෝස් අණුවේ ස්කන්ධය හෙව්වහම එනවා 180ක්. එහෙනම් එකේ මෞලික ස්කන්ධය කිව්වහම ලියන්න ඕන ක්‍රමය තමයි මේ තියෙන්නේ. මෞලයට ග්‍රෑම් 180යි. එහේ කියන්නේ ඒකේ තේරුම මොකද්ද? ग्लूकोस ग्राम 180ක් කියන්නේ මවුල එකක් කියන එක. ඊළඟට දැන් අපේ ගාණේ අහන්නේ ग्लूकोस ग्राम 18ක් ගැනනේ. එහෙනම් දැන් හොයාගන්න ඕන ग्लूकोस ग्राम 18ක් කියන්නේ මවුල කීයද කියලා. ඔන්න ඒ පියවර තියනවා මෙතන හදලා. එහෙනම් මවුල කීයද? මවුල ඔයගලන්ට පේනවා මවුල 0.1යි. ඇයි? ග්‍රෑම් 18 ග්‍රෑම් 180ෙන් බෙදුවා නේ. එතකොට එහෙනම් ග්‍රෑම් 18ක තියෙන මවුල ගන්න එක මවුලයකට ග්‍රෑම් 180යි අපිට දීලා තියෙන සීනි ග්‍රෑම් 18යි 18 මවුල කීයද 18 බෙදෙනවා 180 ගොඩවල් කීයද අපි දන්නවා බෙදෙන්නේ නැහැ දශම ක්‍රමයට යන්න පුළුවන් එහෙනම් 0.1යි කියන කුඩා ගයක් ගන්නවා මවුල ඒ කියුවේ ග්ලූකෝස් ග්‍රෑම් 18ක් කියන්නේ මවුල වලින් නම් 0.1යි දැන් මේ 0.1 ජලය ඝන සෙන්ටිමීටර 250යි දිය කරන්න හදන්නේ. දිය වුණාම හැදෙන ද්‍රාවණයේ සාන්ද්‍රණය හොයන්නේ අපි ඊට පෙර දන්නෝනේ දැන් ජලය ඝන සෙන්ටිමීටර 250ක් නෙවෙයිනේ. අපි ගමු ලීටරයක්. ඒවත් ඝන සෙන්ටිමීටර 1000ක. එහෙනම් අපි 1000ක දිය කරොත් එහෙම අන්නර කිව්ව මවුල දශමික කෙලිම හැදෙන මවුල දශමිකේ ද්‍රාවණයක්. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? අන්න අපි ගමු ඒ පියවර එහෙනම් ඝන සෙන්ටිමීටර 1000ක සීනි මවුල දශමිකක් දිය කරා. ඊට පස්සේ අපි කියනවා 1000ක නෙවෙයි 250ක. එහෙනම් අපි මේ සංඛ්‍යාව කීඳ බෙදන්නේ 250න් බෙදන්න ඕන. එහෙනම් 250න් බෙදුවාම දශමික වැඩි කිරීම ඝන සෙන්ටිමීටර 1000යි ලීටරයක තියෙන ප්‍රමාණය. ඒක බෙදෙනවා 250න්. එහෙනම් උත්තරේ එනවා ඝන ඩෙසිමීටරයට මවුල 0.4යි. ඔබට මනෝමයින් හදන්න පුළුවන් මේක. කොහොමද හදාගන්නේ? ග්ලූකෝස් ග්‍රෑම් 180ක් අපි අරගත්තොත් මවුලයයි. එහෙනම් ග්‍රෑම් 18ක් ගත්තොත් 0.1යි. 0.1 1000ක දිය කරොත් මවුල 0.1යි. දැන් කිනොත් දියර ප්‍රමාණය ගන්නේ ඩෙසිමීටරේ නෙවෙයි ඒකෙන්
हतरेन्न एन देशीय पना है हतरेन्न का नहीं बिंदु हाम पट एन है ना बिंदु दशम हतर डेसीमीटर एट मऊल के लिए गण फुलवा ओ इलाट तवत् गटलुवाक् मे तीर उबदाकिन्ने अमोनिया हि मौलिक स्कंदय कुपमनद कियला हनो अमोनिया वल इतिं मौलिक स्कंदय किव्वहम मेतन मे अणुवे तियेन स्कंदय होया गन्नो अर मौलिक स्कंदय कियला कियनकोट लियन क्रमय तमयि एहेनम मोकद्द लियन्न ओन दैन 14 3 एकतु कराम 17 ए कियन्ने ए अमोनिया वल अणुक स्कंदय मौलिक स्कंदय कियला एव्वहम अपि लियन्न ओन कोहोमद මවුලයට ග්‍රෑම් කියලා. ඉතින් පිළිතුර හරිම කෙටි. අර අවබෝධයක් තමයි පොඩ්ඩක් ගන්න ඕනේ මෙතන කියන්නේ මේකයි කියලා. ඊළඟට බලන්න මේක දෙවෙනි කොටස දිහා. ක්ලෝරීන් මවුල 1.5ක තියෙන අණු ගණන. ඔන්න දැන් ක්ලෝරීන් කියලා කියන්නේ Cl2 වායුවක්. ඒ වායුවක් වෙනකොට ඒකේ තියෙන්නේ අණු. ඇයි පරමාණු දෙකක් එකතු වෙලානේ හැදිලා තින්නේ. දැන් එතකොට ඒක සංයෝගයක්. එහෙනම් අහන්නේ ක්ලෝ 1.5 පහක තියෙන අණු ගාන බලන්න එහෙනම් මොකද කරන්නේ ක්ලෝරින් මවුල එකක තියෙනවා අණු 6.22 වැඩි කිරීම 10^23 එහෙනම් ක්ලෝරින් මවුල 1.5ක තියෙන අණු ගාන බලන්න අර සංඛ්‍යාව 1.5න් වැඩි කරනවා හරි සරල ක්‍රමයක් අර අවබෝධයක් තමයි එතනදී වැදගත් වෙන්නේ අපි ගව රූප රාමුවටත් යමු मिथन तीन क्लोरीन ग्रैम एक दसम पहाक मौल गान कोलो क्लोरीन बल तिस्पाई दसम पहाई दी लीनो एनंग अब पुलवन सी एल टू संदहा हेत्ते इकाई एनंग एति मौल गान इकाई ग्रैम हेत्ते के एनंग एक हाय दसम पहाक तीन मौल होयाननम एक हाय दसम पहा बेदनो हेत्ते के गुड़वल कोच्चर तीन अद मौल की यद एनम मौल इकाई दसम पहाई ඊළඟට අපි බලමු තවත් දැන් මෙතන තියෙනවා තවත් අභ්‍යාසයක් මේ සල්ෆර් ග්‍රෑම් 8ක තියෙන පරමාණු දැන් එතකොට සල්ෆර් කිව්වහම මූලද්‍රව්‍යයක් මූලද්‍රව්‍යයක් නම් ඒකේ තියෙන්නේ මොනවද පරමාණු ඉතින් අන්න ඒකයි පරමාණු දැන් එතකොට අපි දන්නවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 32යිනේ මෙතන පොඩි වැරදීමක් කියලා තියෙනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ලියනකොට ग्राम कील दाली अलगट साफ वेल सापेक्ष परमाणु स्कंदे लिया निकम तीस दिखाई तो साफ ग्राम तीस दिखाओ एक परमाणु तीन हय दसम बिंदु आई दिखाई दिखा वैडिक्रीम दहाय विसी तुना यह ना साफ ग्राम एक तीन परमाणु एवगड्रो संख्या बेदीम तीस दिखा यह मना ग्राम अटक तीन ඒ සංඛ්‍යාව වැඩි කිරීම අට මම හිතන ඔබට ඒක පැහැදිලි ඇති කියලා පියවර බැලුවාම කරගන්න විදිය අර ගාන දුන්නාම කියවල ඒක ඉස්සලා අවබෝධයකට ගන්න ඕන පරමාණුද අණුද තියෙන්නේ කියන එකයි. එහෙමනම් මේ වගේ අවසාන පිළිතුර ලබා ගන්න පුළුවන්. එහෙමනම් අපි මෙතෙක් දින ඔබත් එක්ක බැඳී සිටමින් විද්‍යා වැඩසටහන් කීපයක් ඉදිරිපත් කරා. ඉතින් අපි පරමාර්ථය වෙන්නේ ළඟ එන අධ්‍යයන පොදු සාහිත්‍ය සාමාන්‍ය පෙළ විභාගයේ ඔබ ඉත උසස් අන්දමින් සමත් වේයයි කියන බලාපොරොත්තුව ඒක ඔබේ ජීවිතේ කඩයිමක් ජය ගන්නා විභාගයක් වෙනවා. එහෙනම් ඒ විභාගයට ඔබ සාර්ථකව මුහුණ දීලා විද්‍යා විෂය විතරක් නෙමෙයි සියලුම විෂයන් ඉතාම උසස් අන්දමින් සමර්ථ වෙලා ලබන අවුරුද්දේ ඔබට උසස් පෙළ පන්තියකට යන්න වාසනාව හා ශක්තිය ලැබෙන්න කියලා එනම් අපි ප්‍රාර්ථනා කරනවා. එනම් ඔබ සියලු දෙනාට आयु भवान आयु भवान।